කාර්මික ශිල්පීන් සිළු දිනාටම ඉතින් අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ලහිරු මල්ෂික YouTube channel එකට. ඉතින් මම අද කතා කරන්නේ ගොඩක් වටින මාතෘකාවක්. ඒ කිලෝවොට් 3 සහ කිලෝවොට් 5 6 හැමාර වගේ සේම් මේ කියන්නේ එක සමාන ජෙනරේටර් කොයිල් එකේ වයර් පිළිබඳව එහෙම නැත්නම් කනෙක්ෂන් එක පිළිබඳව තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න ලැහැත්ති වෙන්නේ. ඉතින් AVR මොඩල් එකක් තමයි මම මේ අද වීඩියෝ එකට භාවිත කරන ජෙනරේටර් එකේ කොයිල් එක. ඉතින් මේ ජෙනරේටර් එක කිලෝවොට් 6 හැමාර මේක made in Japan එකක්. ඉතින් මේකෙදි දැන් ගොඩක් සාමාන්‍යයෙන් AVR එන ජෙනරේටර්ස් වල ජපන් හෝ චයිනීස් ඒ වර්ග දෙකම එකම ආකාරයකට, ඒ කියන්නේ සමාන ආකාරයකට තමයි වයර් සම්බන්ධ කිරීමක් සිදු කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් කියන්නේ එක ආකාරයට යන නිසා අපිට තෝරා බේරාගෙන මේ වයර් එක මොකක්ද කියන එක අපිට හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන් ඒක දැනගෙන ඉඳගුවාම. ඉතින් මේ තියෙන්නේ මේ ජෙනරේටර් එකේ AVR එක. මේ AVR එකේ වයර් අපි බලුවොත් එහෙම මෙන්න මේ විදිහට ඕනම AVR එක වයර් දෙකක් අපි සම්බන්ධ කරන්න ඕනේ. මෙන්න මේ කුඩා ජෙනරේටර්ස් වල මෙන්න මේ බ්‍රෂ් හෝල්ඩර් එකට යන මේ ස්ලිප් රින් දෙකට සම්බන්ධිත මේ බ්‍රෂ් දෙකට ඒ දෙක ධන සහ ඍණ වශයෙන් අපිට වර්ග කියන්නේ කොටස් දෙකක් තියෙනවා ධන සහ ඍණ කියලා. මෙතනදී අපිට ධන ඍණ දෙක මාරු වුණොත් එහෙම විදුලියේ ගැටලුවක් වෙන්නේ නැහැ, ඒ කියන්නේ හානියක් වෙන්නේ නැහැ. නමුත් කරන්ට් එක හැදෙන්නේ නැති වෙන්න පුළුවන්, ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කරන්ට් එක හැදුනත් ऑटोमेटिक හැදෙන්නේ අපි බැටරියක් භාවිතා කරලා බිල්ඩ් අප් කරන්න ඕනේ ධන සහ ඍණ දෙක මාරුනොත් එහෙම. ඉතින් ඊට අමතරව මේ තියෙන්නේ දැන් අපි කතා කරා බ්‍රෂ් හෝල්ඩර් එකේ තියෙන ධන එක සහ ඍණ එක. ඊට පස්සේ AVR එකේ මෙන්න මේ විදිහට වයර් හතරක් එනවා. මෙන්න මේ වයර් හතර අනිත් AVR එකත් සමානයි, මේකෙත් සමානයි. එතකොට උපරිම සාමාන්‍යයෙන් එක සමාන තියෙන ජෙනරේටර්ස් කොයිල් වල තියෙන වයර් මේ ක්ලිප් එකේ වයර් හතරයි, මෙන්න මේ AVR එකට වයර් දෙකයි, වයර් හයක් තමා තියෙන්නේ. දැන් මම මේ AVR එකේ වර්ණ පැහැදිලි නැති නිසා මේකේ තියෙන්නේ කොළ පාට සුදු පාට එකක් තියෙනවා, තව කොළ වෙනත් පාට එකක් තියෙනවා. ඒ නිසා ඒක පොඩ්ඩක් අපැහැදිලි මදි නිසා, මොකද මේකේ තියෙන රූප කියන්නේ වර්ණ අපිට ඇහැට වදිනව අඩුයි. මොකද මේක ජපන් එකක්, මේකේ වැඩිපුරම මේක අපිට හිත කියන්නේ වැඩිපුරම අපිට දකින්න ලැබෙන කොයිල් එකේ AVR එකක්. මම ඒකට ගන්නම් සාම්පල් විදිහට. මේ තියෙන්නේ අපි වැඩිපුරම දකින්න AVR එකක්. මේක චයිනීස් AVR එකක්. මේ AVR එක චයිනීස් ජෙනරේටර්ස් වල, එතකොට තවත් ජපන් ජෙනරේටර්ස් වලට අපි AVR එකක් පිච්චුනහම අපි වෙළඳපොලෙන් ගන්න යනකොට මෙන්න මේ AVR එක තමයි අපිට වෙළඳපොලේ ගන්න තියෙන්නේ. මෙන්න මේ වර්ණ මෙන්න මේ විදිහට තියෙන AVR තමයි අපිට ගන්න වෙන්නේ. බලන්න AVR එකෙත් අර මම මුලින් කියපු ආකාරයට AVR එකේ වයර් හයක් නේ තියෙන්නේ. මේ වයර් හයෙන් මෙන්න මේ විදිහට ධන සහ ඍණ, ඒ කියන්නේ මෙන්න මේ විදිහට දැන් මේක ඇවිල්ලා ධන එක මේක ගහලා තියෙනවා ධන කියලා. මෙන්න මේ විදිහට මේක ධන එක. ඒ වගේම මෙතන තියෙනවා මේ කහ පාට එක ඍණ එක, ධන සහ ඍණ. එතකොට මේ ධන සහ ඍණ වෙනස් වෙන්නේ නැහැ. මේ දෙක කුඩා ජෙනරේටර්ස් වලට කිලෝවොට් 3 සහ කිලෝවොට් 6 හැමාර අතර තියෙන ජෙනරේටර්ස් වලට අනිවාර්යයෙන්ම මේ දෙක නොවෙනස්ව මේ ආකාරයට තමා එන්නේ. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු මෙන්න මේ ක්ලිප් එකට එන වයර් මොනවද කියලා. ඉතින් මේ වයර් ගැන කතා කරනකොට මෙතන මොන විදිහට ආවත් මෙතන වයර් හතරයි එන්නේ. ඒ කියන්නේ සප්ලයි ලබා දෙන වයර් හතරයි එන්නේ. මෙතනදී මේ නිල් සහ ගුරු පාට වශයෙන් දක්වලා තියෙන්නේ මේන් වයින්ඩින් එකෙන් අපි ගන්නවා මේකට වෝල්ටේජ් එකක්. ඒ කියන්නේ
අපි මෙන්න මේ න්‍යූට්‍රල් පේස් අවුට් කරන මේන් වයින්ඩින් එකෙන් අපි ගන්නවා මැද්දෙන් මෙන්න මෙයත් එක්ක ඒ කියන්නේ න්‍යූට්‍රල් එක හෝ පේස් එක වේවා මේ දෙකෙන් කැමති කෙනෙක් අරගෙන එයත් එක්ක අපි මේ කොයිල් එකේ එතන වටගානක් තියෙනවනේ වටගානේදී මේ AVR එකට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෝල්ටේජ් එකක් තියෙනවා ඒ වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් වෝල්ටේජ් 70වත් 90වත් අතර වෙන්න පුළුවන් ඒ වගේ එහෙම නැත්නම් වෝල්ටේජ් 110ක් වෙන්න පුළුවන් ඒ වගේ වෝල්ටේජ් ප්‍රමාණයන් තියෙනවා දැන් අපි ලොකු ජෙනරේටර් එකකට ගත්තොත් එහෙම 110 යනේවා තියෙනවා එහෙම නැත්නම් 3 phase නම් 200 යනේවා තියෙනවා එහෙම අපිට තියෙනවා ඒ කියන්නේ AVR එකට අදාළ තියෙනවා AVR එකේ දක්වලා තියෙනවා මෙයාට ක්‍රියාත්මක වෙන්න අපි ලබා දෙන්න ඕනේ විදුලි ප්‍රමාණය කොපමණද කියලා. ඉතින් අපිට මේ විදිහට මෙයාට මෙන්න මේ නිල් සහ ගුරු මේ නිල් සහ ගුරු කියන මෙන්න මේ වෑර දෙකට අපි ලබා දෙන්නේ අර මේන් වයින්ඩින් එකෙන් එන න්‍යූට්‍රල් එකයි අර වෝල්ටේජ් 70වත් 90වත් අතර එන අර මැදින් ගන්න බ්‍රිජ් එකෙන් ගන්න විදුලියේ සම්බන්ධිත වයර් එක තමයි මෙන්න මේ දෙකට දෙන්නේ කියන්නේ කොටින්ම කියනවා නම් මේ දෙක තවත් ඒ වගේ කෙලින්ම 110 මරන් තියනවා ඒ කියන්නේ මෙන්න මේ වයර් දෙකට කෙලින්ම 110 නේවත් තියනවා එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ අපි කන්වර්ට් කරනකොට අර සීරියස් කරනකොට පැරලල් කනෙක්ෂන් එක සීරියස් කරනකොට මැද්දින් එකතු කරන බ්‍රිජ් එක අපි එකට 110 බ්‍රිජ් එක කියනවා එතනින් අපිට ගන්න පුළුවන් වයර් එකක් අරන් මේ නිල් සහ ගුරු කියන දෙකෙන් එකට දෙන්න පුළුවන් අනිත් එක න්‍යූට්‍රල් කර සම්බන්ධ කරපුවාම මේ දෙක අතර වෝල්ටේජ් 110යි ඒ කියන්නේ දැන් අපි මේ ජෙනරේටර් එක කන්වර්ට් කරපුවාම මෙයා සහ මෙයා අතර වෝල්ටේජ් 200යිනේ ඒ 220යිනේ ඒ කියන්නේ 110 ජෙනරේටර් එක ජපන් ජෙනරේටර් එකක් අපි උදාහරණ ගමු ඒ ජපන් ජෙනරේටර් කන්වර්ට් කරපුවාම වෝල්ටේජ් 230යි ඒ 230ක් අපි හදා ගන්නවා නැත්නම් ඔරිජිනල් 220යි ඒ 220ෙන් අපිට එතකොට AVR එකට දෙන්න බැරි වෙනවා මේ දෙන්නයින් විතර කරන්ට් එක ගත්තොත් අපි ඒ නිසා මෙන්න මේ විදිහට තනි වයර් එකක් දා ගන්නවා මොකද මේකේ පැනල් බෝඩ් එකේ මීටර තියෙන්නේ 110 ඉන්ඩිකේටර් බල්බ් තියෙන්නේ 110 ඒ නිසා න්‍යූට්‍රල් එක සහ මෙන්න මේ ෆේස් එක දෙකෙන් මේ න්‍යූට්‍රල් මේ දෙකෙන් එකකුයි මෙන්න මේ මැද බ්‍රිජ් එකයි ගත්තාම ඒ අතර වෝල්ටේජ් එක 110යි අපි එකට කියනවා 110 කියලා. ඉතින් ඒ නිසා අපිට පුළුවන් මෙන්න මෙයාගෙන් හෝ අර වෝල්ටේජ් 70ක් සහ 80ක් 90 වාගේ يعني 70වත් 90වත් අතර ප්‍රමාණයක් තමයි AVR එකට යන්නේ. එතකොට ඊට අමතරව 110 අනේවා තියෙනවා. ඒකයි මම අර මුලින් කිව්වේ වර්ග දෙක තුනක් තියෙනවා. ගියාට අර ක්‍රියාවලිය එකයි වෝල්ටේජ් ප්‍රමාණය විතරයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. ඒ නිසා ඒක ජෙනරේටරේ තියෙන විදිහට අපිට දාන්න පුළුවන්. ඔයාට අර තියරි පැත්තෙන් දරන් ඉඳපුවාම මෙන්න මේකයි වෙන්නේ කියලා දරන් ඉඳපුවාම ඔයාට ක්‍රියාත්මක කරනකොට ඒ දේ ඔළුවේ තියාගෙන වැඩ කරන්න පුළුවන් නිසා. ඉතින් ඊට අමතරව මෙන්න මේ කහපාට වයර් දෙක. මෙන්න මේ කහපාට වයර් දෙක මෙන්න මේ කහපාටින් ආවත් මේ වයර් දෙක තව AVR වල නිල් පාටින් එනවා. ඊට අමතරව තව ඒවා කළු පාටින් එනවා. ඒ මොන පාටින් ආවත් මෙන්න මේ දෙන්නා එකම පාටින් තමයි අනිවාර්යෙන්ම එන්නේ. ඉතින් මේ දෙන්නා එකම පාටින් එන්නේ. මෙන්න මේ දෙන්නා AVR එකට වෝල්ටේජ් දෙන තනි වයින්ඩින් එකක්. මේ AVR එකට වෝල්ටේජ් දෙන වයින්ඩින් එක තනි පොටකින් ඇතෙන්නේ. ඉතින් මේක එක ස්ලොට් එකකින් පටන් අරගෙන සෙට් එකේ ඇතිලා අනිත් ස්ලොට් එකෙන් බැහැලා ඒ කෙලව දෙකලවර තමයි මෙන්න මේ කහපාට වයර් දෙකට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ කහපාට වයර් දෙකට සම්බන්ධිත වයින්ඩින් එක මේන් වයින්ඩින් එකට කොයිම වෙලාවකවත් සම්බන්ධතාවයක් නැහැ. එතකොට මේ කහපාට දෙක තනි කම්බියකින් ඇතිලා එක ස්ලොට් එකක සිට සාමාන්‍යයෙන් 118 119 වගේ ස්ලොට් පිච් එකකට තමයි මේක බහින්නේ. ඒ බැහැලා මේ දෙන්නා කෙලින්ම AVR එකට නැවත අග සහ මුල කියන දෙක සම්බන්ධ වෙනවා මෙන්න මේ ආකාරයට. ඉතින් එහෙම සම්බන්ධ කරනකොට මම දැන් මේ AVR එකේ සාමාන්‍ය මේ AVR එකට හැට දැකපුවාම ගොඩාක් ඇහැට හුරු වෙන්න ඕනේ. මොකද හේතුව අපි චයිනිස් හෝ වේවා ජපන් හෝ වේවා කිලෝවොට් 3 සහ කිලෝවොට් 6 හැමාර අතර AVR එකක් රිප්ලේස් කරනකොට මෙන්න මේ
ඒ VR තමයි අපිට වෙළඳපොලේ ගන්න තියෙන්නේ. ඉතින් මෙතනදී මේ කැප් එක ගොඩක් වෙලාවට කරන්ට් එක ඒ කියන්නේ වෝල්ටේජ් අපි අතින් වෙනස් වුනහම කන්වර්ට් එකේ වැරදුනහම මෙන්න මේ කැප් එක මෙතනින් පුපුරලා යනවා. ඒ කැප් එක පුපුරලා ගියත් AVR එක වෙලාවකට වැඩ කරනවා. නමුත් බරල්නකොට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අපිට ඊට අමතරව අපි හිතමු මේක කන්වර්ට් කරගෙන අපි ජෙනරේටර් එකට AVR එකක් දාලා අපි ජෙනරේටර් එක පාවිච්චි කරනවා. නමුත් මේක 110 තිබුණ නිසා, ඒ කියන්නේ වෝල්ටේජ් 110ක් ඔරිජිනල් තිබුණ නිසා, දැන් මේක ජපන් ජෙනරේටර් එකක් නේ. මම මේ ඔයාලට කතා කරන්නේ මේ එක්සැම්පල් ජෙනරේටර් එක ජපන් ජෙනරේටර් එකක්. දැන් මේක අපි කන්වර්ට් කරපුවාම මේකේ වෝල්ටේජ් 210න් මුලින් තිබුණේ. එතකොට කන්වර්ට් කරපුවාම 220ක් තමයි එන්නේ. අපිට එතකොට වෝල්ටේජ් ඉතුරු 10ක් වැඩි කරගන්න ඕන නම් මෙන්න මේ AVR එකේ මෙන්න මේ මැද තියෙනව නේද? මෙන්න මේ චූටි මෙට්ටික් එකක්. මේ චූටි ෆ්‍රී සෙට් එකක් වාගේ මේක ඇඩ්ජස්ට් කරන්න තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ ඇඩ්ජස්ට් කරන මෙන්න මේ චූටි මේක කරකවලා වෝල්ටේජ් 10ක් විතර අපිට හදාගන්න පුළුවන් මෙන්න මේ AVR එක හරහා. එතකොට ගොඩක් අය කරන්නේ අපි හිතමු ජෙනරේටර් එකක වෝල්ටේජ් එක 190ක් 200ක් තියෙනවා කියලා. ගොඩක් අය කරන්නේ ඉතුරු වෝල්ටේජ් එක වැඩි කරගන්න කරන්න ඕනේ නිවැරදි ක්‍රමෙ නෙමෙයි භාවිතා කරන්නේ. ඒ කට්ටිය කරන්නේ කෙලින්ම එන්ජින් එකේ RPM එක වැඩි කරනවා. ඒ කියන්නේ එන්ජින් එක පොඩ්ඩක් රේස් කරනවා. එතකොට ජෙනරේටර් එක හයියෙන් කැරගෙනවා. එතකොට කන්ඩෙන්සර් තියෙන මුරුල් වල වාගේ ජෙනරේටර්ස් වල වෝල්ටේජ් ඇත්තටම වැඩි වෙනවනේ. ඊට පස්සේ ඒ වැඩි කරාට ඒගොල්ලන්ට දැනුමක් නැහැ මේ වැඩි කරපුවාම හර්ට්ස් ආකේ. ඒ කියන්නේ විදුලි සැපයුම චලන වෙන වාර ගණන 50 හර්ට්ස්, ඒ කියන්නේ හර්ට්ස් 50කට වඩා වැඩි වෙනවා කියන එක ඒ කට්ටිය දැන් ලොකු දැනුමක් නැති නිසා තමයි මේ එන්ජින් එකේ රේස් එක, ඒ කියන්නේ එන්ජින් එක වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ එන්ජින් එක වැඩි ධාවනයකට ඇඩ්ජස්ට් කරන්නේ අන්න ඒ නිසා. ඉතින් කොයිම වෙලාවකවත් එහෙම කරන්න එපා. ජෙනරේටර් එකේ යථා තත්ත්වය, ඒ කියන්නේ ජෙනරේටර් එකේ තියාගන්න ඕන සාමාන්‍ය රේස් එක RPM එක අපි තියාගන්න එන්ජින් එක දුවන්න ඕනේ. ඉතින් විදුලිය අඩු වුණේ මොන හේතුවටද කියලා හොයාගෙන බලලා අපි එකට පිළියමක් වෙදන්න ඕනේ. එහෙම නැතුව අර විදිහට එන්ජින් එක රේස් කරන්න යන්න එපා. හරි, එතකොට AVR ගේ ප්‍රශ්නේ අපිට ඉවරයි. එතකොට දැන් ඔයාට පුළුවන් AVR එක මොකක් වුණත්, ඒ කියන්නේ මේ මීට සමාන AVR එකක් දැක්කහම කොහොමද අපි වයර් සම්බන්ධ කරන්නේ කියලා දැන් ඔයාට පුළුවන් තනියම නිගමනය කරගන්න. ඉතින් ඊට අමතරව අය මේ AVR වල තියෙනවා කාලයක් ජෙනරේටර් එක පාවිච්චි කරේ නැති වුනහම මේ ඔරිජිනල් AVR එකේ කරන්ට් එක හැදෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට අපිට කරන්න පුළුවන් දැන් මේ AVR එකේ මේ ක්ලිප් එක ගහලා ඊට පස්සේ අපි මේ දෙක බ්‍රෂ් හෝල්ඩර් එකට සම්බන්ධ ධනසහ ඍණ දෙකනේ තියෙන්නේ. අපිට පුළුවන් මෙන්න මේ ධනසහ ඍණ කියන දෙකට DC බැටරියක් භාවිතා කරලා වෝල්ටේජ් සාමාන්‍යයෙන් 12 තමයි අපි වෝල්ටේජ් ගන්න වෙන්නේ DC. ඉතින් ධනසහ ඍණ අපිට ජෙනරේටර් එක ස්ටාර්ට් කරලා රන් එකේ දුවනකොට මෙන්න මේ ධන එකටත් මෙන්න මේ ඍණ එකටත් මේ ධන සහ ඍණ දෙක පටලව ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ ධන එකට ධන එක අහු අල්ලන්න ඕනේ, ඍණ එකට ඍණ එක අල්ලන්න ඕනේ. ධන සහ ඍණ පිළිවෙලින් ඍණ එක සහ ධන එක මේක ස්ටාර්ට් එකේ තියෙනකොට එක පාරක් ටච් කරලා අතාරින්න ඕනේ. එක පාරක් ටච් කරලා අතාරපුවාම මේ AVR එක බිල්ඩ් අප් වෙනවා. ඊට පස්සේ අර හුඟක් දවස් මේක නිකන් තිබුණ නිසා ඔටෝමැටිකලි AVR එකේ විදුලිය බිල්ඩ් අප් නොවුනට අපි දැන් අර DC ඉන්පුට් එකක් දීලා බිල්ඩ් අප් කරපු නිසා මේ එන්ජින් එක නවත්තලා ආපහු ස්ටාර්ට් කරපුවාම අර AVR එකෙන් ඔටෝමැටිකලි වෝල්ටේජ් බිල්ඩ් අප් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ පුංචි දේවල් ඔයා දැනගෙන ඉඳපුවාම ඔයාට ගොඩක් වාසිදායකයි. මොකද හේතුව ඔයා ගෙදර භාවිතා කරන, එහෙම නැත්නම් ඔයාගේ වැඩපලේ භාවිතා කරන ජෙනරේටර් එක ඔයාට වැඩ්ඩෙක් වගේ වැඩ දැනගෙන බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ දෙක අපි ගැන කතා කරොත් මේ තියෙන්නේ මම මේ ජෙනරේටර් එක
මේ කොයිල් එක කන්වර්ට් කරලා තියෙන්නේ මේ තියෙන්නේ න්ියුට්‍රල් සහ ෆේස් එක මේ දෙක මම සීරියස් කරලා මේ අන්තිම විදුලිය අපි එළියට ලබා ගන්න වයර් දෙක ඉතින් මේ මැද්දේ තියෙන්නේ මේක ඇවිල්ලා 110 බ්‍රිජ් එක ඒ කියන්නේ මැද්දෙන් කොයිල් එක සීරියස් වෙනකොට මම පැරලල් කනෙක්ෂන් එක සීරියස් කරද්දි මැද්දෙන් ගත්ත බ්‍රිජ් එක තමයි මේ තියෙන්නේ මේ මේ බ්‍රිජ් එක සහ මෙන්න මෙයා අතර ගත්තත් වෝල්ටේජ් 110යි හැදෙන්නේ මෙයා මේ නිල් පාට 110 බ්‍රිජ් එක සහ මෙන්න මෙයා අතර ගත්තත් වෝල්ටේජ් 110යි හැදෙන්නේ මේ දෙන්න අතර වෝල්ටේජ් 220ක් හැදෙනවා මොකද මම මේ කොයිල් එක කන්වර්ට් කරලා තියෙන නිසා ඉතින් මේ මීට අමතරව අපිට කිලෝවොට් 5 කිලෝවොට් 3 කිලෝවොට් 2 2.2 6.6 වාගේ AVR ආපු හැම ජෙනරේටර් එකම මේන්න මීට සමාන කනෙක්ෂන් එකක් තමයි තියෙන්නේ මම අර මුලින් මෙන්න මේ AVR එකේ පෙන්නපු ආකාරයට වයර් ඔක්කොම මෙන්න මේ වර්ණවලට සමාන වර්ණ තමයි තියෙන්නේ ඒ නිසා මම හිතනවා යාට කිලෝවොට් 5 3 3.5 වාගේ කිලෝවොට් 6.5 වාගේ ජෙනරේටර් එකක් දැක්කහම වයර් හඳුනා ගන්න අය කිසිම අපහසුතාවයක් නැති වෙයි කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එකේ උදව්වෙන් ඉතින් අද ගොඩක් ලොකු දැනුමක් ලබා ගත්තා ඔයාලා. කොහොමද කිලෝවොට් 5 6 6.5 4 4.5 වාගේ ජෙනරේටර්ස් වල කොහොමද මේ වයින්ඩින් කනෙක්ෂන් එක තියෙන්නේ කොහොමද AVR එකෙන් සප්ලයි ලබා දෙන්නේ කියලා. ඉතින් ඊට අමතරව වීඩියෝ එක ඉවර කරන්නට කලින් මම ඔයාලට කියලා දෙන්නම් මේ AVR එක සහ මේ කොයිල් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඇත්තටම මෙතනදී වෙන්නේ දැන් මේ ඩයිනමෝ එක අලුත් මුහුණුවරක් ගන්න නිසා සාමාන්‍යයෙන් පරණ ජෙනරේටර්ස් වල මුලින්ම උනේ අපි මෙන්න මේ වටේ කොයිල් එක තමයි එක්සයිටර් කරලා මේ මැද ආම්චර් එකෙන් තමයි අර පරණ ජෙනරේටර්ස් වල විදුලිය එළියට ගත්තේ. ඉතින් ඊට පස්සේ දැන් අලුතෙන් එන මොඩල් වල ඉතින් ඒ දේ වෙනස් වෙලා තියෙනවා තාක්ෂණයේ දියුණුවත් එක්ක. දැන් අපි කරන්නේ මේ AVR එක බිල්ඩ් අප් වෙනකොට මෙන්න මේ AVR එකෙන් මේ ධන සහ ඍණ කියන වයර් දෙකෙන් මෙන්න මේ ආම්චර් කොයිල් එකට මේ බ්‍රෂ් දෙක හරහා DC ප්‍රමාණයක් ඉන්පුට් කරනවා. ඒ කියන්නේ මේ බ්‍රෂ් දෙකට මෙන්න මේ දෙන්න DC ප්‍රමාණයක් ඉන්පුට් කරනවා. ඒ කියන්නේ ආම්චර් එක ඇතුළට යන්නේ DC වෝල්ටේජ් ප්‍රමාණයක්. එතකොට AVR එක මගින් කරන කාර්යය තමයි එයා වෝල්ටේජ් 230කට අවශ්‍ය DC ප්‍රමාණය නිශ්චිත අගයක් තුල ආම්චර් කොයිල් එකට ලබා දෙන එක. ඒ කියන්නේ AVR එක මගින් නිශ්චිතවම ආම්චර් කොයිල් එකට ලබා දෙනවා කියමු අපි වෝල්ටේජ් 12ක් ලබා දෙනකොට මෙන්න මේ වටේට තියෙන මේන් කොයිල් එකෙන් අවුට්පුට් එක 230ක් වෙනවා. දැන් මේ ජෙනරේටර් එකේ බර අල්ලනකොට එන්ජින් එක ස්ලෝ වුණොත් එතකොට AVR එකෙන් වෝල්ටේජ් 230කට අවශ්‍ය DC ප්‍රමාණය මුදා හරිනවා. ඒ කියන්නේ එන්ජින් එක පොඩ්ඩක් ස්ලෝ වුණොත් එහෙම වෝල්ටේජ් 12කට يعني හරියටම හරි ප්‍රමාණයෙන් එන්ජින් එකේ RPM එකෙන් දුවනකොට වෝල්ටේජ් 12ක් ඕන නම් එන්ජින් එක පොඩ්ඩක් ස්ලෝ වුණ ගමන් මෙයා ඒ ස්ලෝ වුණ ප්‍රමාණය අල්ලන්න මෙයා ආම්චර් එකට ඉන්පුට් කරන වෝල්ටේජ් DC වෝල්ටේජ් ප්‍රමාණය මෙයා වැඩි කරනවා. ඒ කියන්නේ අර අපි හිතමුකෝ RPM එක පොඩ්ඩක් අඩු වුණා කියලා. එතකොට මෙයා වෝල්ටේජ් 15ක් 16ක් වාගේ ආම්චර් එකට ඉන්පුට් කරනවා. ඊට පස්සේ අපි භාවිතා කරන භාණ්ඩ වලට ප්‍රශ්නයක් වෙන්නේ ඒ වෙලාවට නිශ්චිත අගයක් තුල වෝල්ටේජ් 230 වලම අපිට තියාගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේ මේක AVR එක මගින් සිදු කරාට අපි මේක කන්ඩෙන්සර් මගින් භාවිතා يعني කන්ඩෙන්සර් යොදාගෙන භාවිතා කරන ජෙනරේටර්ස් වල මේ ප්‍රශ්නය මේ විදිහට නෙමෙයි වෙන්නේ. ඉතින් ඒ වෙලාවට අපි සාමාන්‍යයෙන් එන්ජින් එක ස්ලෝ වුණොත් එහෙම ලොකු බරක් දාලා තියෙන වෙලාවට මේකේ හානිය ඉස්සරලාම වෙන්නේ. දැන් මේක බ්‍රෂ් වලින් භාවිතා කරාට දැන් කන්ඩෙන්සර් මොඩල් එන ඒ වගේ ආම්චර් කොයිල් එකේ තියෙනවා උඩ සහ යට
ACDC වෙන ඩයෝඩ් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේ ඩයෝඩ් දෙක ඇම්පියර් සාමාන්‍යයෙන් 6 ඇම්පියර් වාගේ තමයි ඔරිජිනල් එන්නේ 6 ඇම්පියර් වාගේ. ඉතින් මේ ඩයෝඩ් දෙක අනිවාර්යෙන්ම එක ඩයෝඩ් එකක් හරි පිච්චෙන්න බලනවා. ඉතින් මේ පිච්චුනහම තියෙන දෝෂයක් තමයි ජෙනරේටරේ සාමාන්‍යයෙන් බල්බ් එකක් වගේ දාගන්න පුළුවන්. නමුත් ඇම්පියර් 6ක් විතර ගන්න වතුර මෝටරයක් දැම්මොත් එහෙම වතුර මෝටරය දුවන්නේ නැහැ. බලුප් 5ක් දැම්මත් හොඳට ජෙනරේටර් එක වැඩ. ඊට පස්සේ මෝටරයක් වගේ දැම්මොත් එහෙම ජෙනරේටර් එකෙන් ඒ කියන්නේ කොයිල් එකෙන් කරන්ට් එක එන්නේ නැහැ. ඒකෝ එන්ජින් එක ස්ලෝ වෙනවා. එහෙම නැත්නම් අපි භාවිත කරන භාණ්ඩය ඔන් වෙන්නේ නැති වෙනවා. අන්න ඒ එහෙම වෙන්න හේතුව තමයි අර මැද ආම්චරකේ තියෙන ඩයෝඩ් එකක් උඩ හෝ යට ඩයෝඩ් එකක් ගියපුවාම තමයි එහෙම මුහුණ දෙන්න වෙන්නේ. ඒ දෝෂයට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් ඒ නිසා AVR තියෙන ජෙනරේටර්ස් වල ලොකු වාසියක් තියෙනවා. අනිත් එක තමයි මේ AVR තියෙන ජෙනරේටර් වල තියෙන අනිත් වාසිය අපි ගැන අපි කතා කරමු. දැන් අපි මේ කොයිල් එක මේක රිවයින්ඩින් කරොත් එහෙම අපිට සාමාන්‍යයෙන් රිවයින්ඩින් කරනකොට වටයක් දෙකක් අඩු වුණොත් මේකේ වෝල්ටේජ් පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. අපි හිතමු වෝල්ටේජ් 200ක් අඩු වුණා කියලා, මේ වෝල්ටේජ් 200ක් හැදෙනවා කියලා. ඉතුරු වෝල්ටේජ් 30 අපිට ඊට පස්සේ වැඩි කරන්න වෙන්නේ. AVR එකක් තිබුණ නැත්නම් මේකේ එන්ජින් එක රේස් කරලානේ. නමුත් මේ AVR එක තියෙන නිසා අපිට AVR එකේ ප්‍රීසෙට් එක මගින් හැබැයි හැම AVR එකකටම මේ කුඩා ජෙනරේටර්ස් වල ඒ වෝල්ටේජ් වැඩි කරන ප්‍රීසෙට් එක එන්නේ නැහැ. නමුත් කිලෝවොට් දැන් චයිනීස් ඒවා ගණන් ගොඩක් ඒ ප්‍රීසෙට් එක අඩුයි. ජපාන් ඒවා බොහෝ දුරට ප්‍රීසෙට් එක තියෙනවා. අපිට ප්‍රීසෙට් එක හරහා වෝල්ටේජ් මම මේ මුලින් කියපු ආකාරයට මෙන්න මේ ප්‍රීසෙට් එක හරහා අපිට වෝල්ටේජ් වැඩි කරගන්න පුළුවන්. එතකොට ඒ වෝල්ටේජ් වැඩි කරනකොට වෙන ක්‍රියාවලිය තමයි මෙන්න මේ ධනසහ ඍණ වශයෙන් මේ ආම්චර් එකට ඉන්පුට් කරන DC ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරනවා. DC ඉන්පුට් කරනකොට වැඩිපුර අවුට්පුට් AC අවුට්පුට් එක අර DC ප්‍රමාණයට හරියන්න වැඩි වෙනවා. අන්න ඒ විදිහට තමයි අපි මේ AVR එකෙන් ප්‍රතිඵල ලබා ගන්න. ඒ කියන්නේ AVR එකේ ප්‍රතිඵල අපිට ලැබෙන්නේ. ඉතින් ඒ විදිහට අපි දැන් කතා කරා කොහොමද මේ කොයිල් එකේ AVR එකෙන් මොනවද වෙන්නේ, AVR එකෙන් අපිට ලැබෙන සේවය මොකද්ද, සහ මේකේ වයරින් එක කොහොමද තියෙන්නේ, මේකේ පාට අනුව අපි මේ වයර් වලින් මොකද්ද ලබා ගන්න විදුලි ධාරාවන් මොනවද කියලා අපි මේ වීඩියෝ එකෙන් දැන් කතා කරා. ඉතින් ඉදිරියටත් මීට වඩා වැඩගත් වීඩියෝ එකක් මම ඔයාලට අරන්ගෙන බලාපොරොත්තු වෙනවා. අදට මේ වීඩියෝ එක සමු ගන්නවා. ඉතින් අනිවාර්යෙන්ම ලහිරු මාංශික YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. පහළ දින රතු පාට bell icon එකත් click කරලා තියාගන්න. ඒක click කරපුවාම තමයි ඔයාට මම දාන වීඩියෝ වල notification ඉක්මනින්ම ෆෝන් එකට ලැබෙන්නේ. ඉතින් සිළු දිනාටම තෙරුවන් සරණයි. අපි හමු වෙමු නැවතත් මේ වගේ වටිනා වීඩියෝ එකකින්.